සහ අනියම් සැමියාගේ සම්බන්ධය හෙළිදරව් කර ගැනීම සඳහා සැමියකු විසින් සැකකඩේදී යුවලක් ලැබුම් හලක සිරිඳ බවට දුරකථන ඇමතුමක් ලබා දීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා වුණා. කොළඹ ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල ලැබුම් හලක් අසල සිටියදී අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කරමින් සිටින විට එකවරම දුරකථන ඇමතුමක් ලැබුණා. එම දුරකථන ඇමතුමින් කියා සිටියේ දඹුල්ල විහාර හන්දිය අසල සැකකඩේදී යුවලක් අවියම් කාලයේ සිට රැඳී සිටින බව. එම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදුන් නිසා දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පොලිස් කණ්ඩායමක් සමග එම ස්ථානයේ පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කළා. කාන්තා පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම අදාළ ලැබුම් හල වඩකොට ලැබුම් හලේ හිමිකාරියට කාමරය දොර විවෘත කරන ලෙස අණකලා. පසුව එම කාමරයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිටි අතර ලැබුම් හලේ පිටත සිට තවත් පුද්ගලයෙකු එතනට දිව එන්නට වුණා. ඔහු කියා සිටි මේ දුරකථන ඇමතුම ලබා දුන්නේ ඔහු බවත් මේ ලැබුම් හලේ සිටින්නේ තමාගේ බිරිඳ සහ අනියම් සැමියා බවත් නිවසින් සේවයට යන බව පවසා ඇය පැමිණි බවත් තම බිරිඳ වෙනත් පුරුෂයන් සමග ලැබුම් හලවල රැඳී සිට රැකියාවට යන බවත් පවසා ඔහු කෑගසන්නට වුණා. විහාරහන්දිය අසල පිළිමෙම ලැබුම් හල හිමිකාරියට පොලිසිය පවසා සිටියේ නවාතැන් පොලේ යනු පෑඩ දෙකට කාමර ලබා දීමේ ක්‍රමවේදයක් නොවන බව. එහෙත් ඇය කෑගසමින් කියා සිටියේ පෑඩ දෙකට කාමර ලබා දීම ඇයගේ රැකියාව බව. කෙසේ වෙතත් සැකකාර යුවළ අත් අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පෞද්ගලික ප්‍රශ්න තමන්ව විසඳා ගන්නා ලෙස පවසමින් දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයාට දැඩි ලෙස අවවාද වන පිටත්ව ගියා.